සූදානම් කරගන්න අද මම වෙනස්ම විදිහේ රිව්යුව එකක් තමයි ගන්න යන්නේ. කැමති නැද්ද ඔයගොල්ලෝ ගේම් එකක් ප්ලේ කරලා තවන්ගේ බ්‍රේන් එක ඩිවෙලොප් කරගන්න, මෙන්නරික ඉන්ක්‍රීස් කරගන්න, ඔයාගේ තව ගොඩක් කර බ්‍රේන් එක ස්කිල්ස් වැඩි කරගන්න. ඇත්තට මේ ගේම් එකකින් කරන්න පුළුවන්. මොකද ඒවට ගේම්ස් ගොඩක් තියෙනවා. දැන් සාමාන්‍ය ගේම් එකක් ප්ලේ කරලා තවන්ගේ ගොඩක් ස්කිල්ස් වැඩි වෙනවා. ඒත් මේ ගේම් එකේ අපේ මෙමරි එක, එතකොට අපේ ලොජිකල් ස්කිල්ස්, ඒ වගේ ගොඩක් දේවල් වැඩි මේ ගේම් එක හේතු වෙනවා. මේ ගේම් එක නිර්මාණය කරලා තියෙන්නේ ඒ විදිහට. ගේම් එක ගැන මම නම් හිතන්නේ මොකද ඉතින් දන්නවා ඇති කියලා. මේක ප්ලේ ස්ටෝරෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ගේම් එකේ නම තමයි ස්කිල්ස් ලොජිකල් බ්‍රේන්. හරි, අද වන් මේ ගේම් එක කොහොමද, මේක මොනවද කරන් තියෙන්නේ, ඒ වගේ වැඩ මේක වැඩි කිට මොනවද, මේක ඇත්තටම අපේ බ්‍රේන් එකට හොඳද කියන මේවා කියන දේ විදිහට මේකේ අපිට හොඳක් වෙනවද කියන. හොඳයි, අපිට මේ ඇප් එක ප්ලේ ස්ටෝරෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ෆ්‍රී. අපි දැන් ප්ලේ ස්ටෝරට යන්. මේකේ නම මම කිව්වාගෙම ස්කිල්ස් මේ දින ඇප් එක මම මේක ඩවුන්ලෝඩ් කරන්න තියෙන්නේ. ඔයර මෙතනින් ඩවුන්ලෝඩ් කරනවා වන් පේනදී 4.7 රේටිංස් තියෙන, 5 මිලියන් ඩවුන්ලෝඩ්ස් එන. ඒවට හිතනද මේ ඇප් එක කොහොම ඇප් එකක්ද, කොහොම රිව්ස් එහෙම ගන්න බලන්න පුළුවන්. මේක ඉතාමත් වටින ඇප් එකක්. මේ ඔයගන්න ගහන ඇද්දි ඔයගන්න පේන ඇද්දි මේක ගහලම මේක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලම් තියෙනවා. අපේ මෙමරි එක ඉම්ප්‍රූව් වෙන, ඇටෙන්ෂන්, ලොජිකල් ස්කිල්ස් ඔක්කොම. අපි මේක දැන් ඕපන් කර බලමු. දැන් මේක ඇප් එක ඕපන් කරා, මෙහෙම තමයි එන්නේ. මල්ටිපිය සිංගපේ එනවා. ඔයගන්ට ඕන තව එක්කෙනෙක් එක්ක සෙල්ලම් කරන්න පුළුවන්. මම ඉතින් සිංගපේ එකට යනවා. මේකට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ඕන නැහැ අත්ත වශයෙන්ම කියනවා නම්. සිංගපේ එකට ගියාම ඔයගන්ට පේන ඇති මේකේ එක එක ලෙවල් වගේක් තියෙනවා. මුලින්ම තුනක් අන්ලොක් කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි මේ ස්ටාර්ස් අරගෙන මේක ඉස්සරහට යන්න ඕනේ. ස්ටාර්ස් 550ක් වෙනකන් තියෙනවා. මේකේ ගේම් එක ඇත්තම කියනවනේ මේකේ අවසානයක් නැහැ. මොකද මේක අප්ඩේට් වෙනවා. අප්ඩේට් ඒක දැන් අප්ඩේට් සේවනවා. දැන් පළවෙනිටම තියෙන ලෙවල් එක බලමු අපි. ඒකේ තියෙන්නේ අපි කොහොමද ඔයාලට පේන ඇති මේකේ වැටිලා තියෙනවා මේ පයින්ට් ඇන්ඩ් ටැප් ද නම්බර් 1. මෙතන නම්බර්ස් ගොඩක් තියෙනවා. ගන්න වෙනදි අපිට මේ නම්බර් 1 එක හොයන්න තියෙන්නේ. ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා අපිට කරන්න ඕන දේ මේ 1 එකේ රවුන්ඩ් 2 එක රවුන්ඩ්ස් 4ක් තියෙනවා. ඊළඟට නම්බර් 3 එක ටැප් කරන්න කියලා කියනවා. ඊට පස්සේ අපි මේ නම්බර් 3 හොයන්න ටැප් කරන්න ඕනේ. ඔයගොල්ලන්ට පේනවා මේකේ එකම ඒ කියන්නේ එක ළඟින් යන නම්බර්ස් දිලා කියන, ඒ කියන්නේ 7 ගොඩක් ඇතුලේ එකක් තියෙනවා, 8 ගොඩක් ඇතුලේ 3ක් තියෙනවා. ඒ කියන්නේ ඉතමත් අමාරු මේක හොයන්න. ඊට පස්සේ තුන්වෙනි රවුන්ඩ් එකේ නම්බර් ඕ අගුර හොයන්න තියෙනවා. ටිකක් අමාරුයි මේක. ඒත් අපි කොහොම හරි ගන්න ඕන, නැත්තම් මේක ඩවුන් වෙනවා. ඔව්, ඊට පස්සේ එහෙමයි ඒක. දැන් අපි ඊට හදිසියවත් කරගන්න බටනොත් මේ විදිහට අපි ට්‍රයි අගේන් ගන්න ඕනේ. මෙතන ගිහිලා මේකින් මේ රිට්‍රයි ගන්න පුළුවන් මෙතනින්. හැබැයි අපි බ්‍රේන්ස් දෙකක් දෙන්න වෙනවා. දැන් මගේ තාම බ්‍රේන්ස් නැහැ. ඒ නිසා අපි ආයෙ මුලින් ඉඳන් යන්න ඕනේ. එහෙම වුණාම මේකේ නම්බර් 1 එක හොයන්න දිනවා, මේකේ නම්බර් 3 එක හොයන්න දිනවා, මේකේ O එක හොයන්න දිනවා. ඊට පස්සේ එන්නේ එහෙම තමයි. ඊට පස්සේ මේකේ නම්බර් 8 එක හොයන්න දිනවා. ඔන්නම අන්තිමට අපි හොයපු ස්පීඩ් එක අනුව තමයි ඔක්කොම තීරණය වෙන්නේ. ඔයාලා පේනදි මං හොඳම ස්පීඩින් කරපු හින්දා මට 5 ස්ටාර් සම්බුණා. ඊට පස්සේ මට තව මේ ලෙවල් දෙකක් අන්ලොක් වුණා. ඔයාලා පේනදි තව පොඩ්ඩක් ඒකවල දාලා තියෙනවා you have a good eye කියලා. ඒ කියන්නේ අපේ eye එක ටෙස්ට් කරන්න තමයි ගොඩක්ම යූස් කරේ. ඊට පස්සේ ලෙවල් 2 එකේ තියෙන්නේ එකකින් ඉඳන් 24 වෙනකන් නම්බර්ස් හදන්න. පේනදි අපිට මේක පුළුවන් තරම් ඉක්මනට කරගෙන යන්න ඕනේ. ඒ විදිහට තමයි අපි මේක කරන්න තියෙන්නේ. 14, 15, 16, 17, 18, 19,
විස්සේ විසි ඔන්නහම තමයි ඒක නම්බසන්ති. ඔය විදිහටම තර තව ගොඩක් ලෙවල්ස් දෙනවා ගන්න පේනදි මේකේ. මේක කරන් තියෙන්නේ මේ කාර්ස් ටික මතක තියාගෙන අපි ඊට පස්සේ ඒක මැච් කරන්න ඕනේ. දැක්කද? අන්න ඒ විදිහට තමයි ඒක කරන්න තියෙන්නේ. ඊට පස්සේ මෙහෙම අපිට ඕනනම් දැන් මෙහෙම තෝරලා දාන්න පුළුවන්. ඒ කියන්නේ ඒක අපේ මෙමරි එක. ඒ කියන්නේ RAM එක. ඇත්තටම මැෂින් එක කතා කරන RAM එක තමයි එකෙන් චෙක් කරන්නේ. ඒ වගේ ගොඩක් වැඩ කිඩ තියෙනවා මේ ඇප් එක ට්‍රයි කරලා බලන්න. ඔයගොල්ලන්ගේ බ්‍රේන් එක ඩිවෙලොප් කරගන්න පුළුවන් මේ මේ මෙතනින් තමයි බ්‍රේන්ස්. ඒ කියන්නේ අපි ඔයගොල්ලන්ට ඒක ඔබවම පේනවා ඇති මේකේ වැටිලා තියෙනවා මේ ඒකේ තේරුම. ඒ කියන්නේ අපිට රවුන්ඩ් එක රීට්‍රයි ගන්න පුළුවන් ඔක්කොම ඒකේ තියෙනවා. හොඳයි, මම හිතනවා ඔයගොල්ලෝ මේ ඇප් එක ට්‍රයි කරලා බලයි කියලා. හොඳ ඇප් එකක් මේ වගේ ඇප් එකක් මම හිතන්නේ තාම කවුරු රිවිව් කරා කියලා. ඕන තරම් ඇප්ස් රිවිව් කරනවා, ගේමින් ඇප්ස් අනම්ම නම් ගේමින් ඇප්ස්, කාර් රේසින්, ආමි ගේම්ස්. නමුත් මේ වගේ ඇප් එකකින් ඔයාගේ ඔයාට ඒක ෆන් වගේම ඔයාගේ බ්‍රේන් එකක් ඩිවෙලොප් වෙනවා. එහෙනම් ඔයගොල්ලන් ට්‍රයි කරලා බලන්න කියලා මම ඉල්ලනවා. ඔයගොල්ලෝ මේ වගේ මීට වැඩිය හොඳ ඇප් දන්නවා නම් ඒ යට පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි ඔයා මේක ඒ කියන්නේ මේ වීඩියෝ එක සම්බන්ධව තියෙන අදහස්, යෝජනා, චෝදනා පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. තවත් මේ වගේ වීඩියෝස් වලට කැමති නම් ඒක මම වීඩියෝ එකක් දාපු ගාම දැනගන්න ඕන. මම සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් මේ වගේ හොඳ වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් ඔයගොල්ලන්ට ජය.